එයාගේ වම් මතයි අතෙන් මේ ෂෝල්ඩර් එකෙන් පල්ලෙහා පන නැහැ. කකුලේ මෙතන මේ බලලු කරෙන් පල්ලෙහාට පන නැහැ. එයාගේ නම මොකද එයාගේ? ඉඳුනිල් බණ්ඩාර. ඉඳුනිල් ඉඳුනිල් හරි. ඉඳුනිල් බණ්ඩාර කියලා එයාට මේ මොෂ්රූම් ගන්නත් බටයක් දාලා දීලා. අයියෝ. මේ කන්න කාරේ කියන්නේ. මේ දෙන්නේ තර දියර ජාති විතරයි දෙන්නේ. ඒක තමයි දෙන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා ඒත් මේ අනුරංග කියලා අනුරංග අනුරංග සහෝදරය මම දන්නවා ඔව් එදා එදාට පාර වෙච්ච වෙලාව මට අපිට ගහනකම් පොලිසිය බලන් ඉඳලා අපිට ගහන්න පාර හදලා දුන්න පොලිසිය දැන් එයාට ගාපු එකනාව දැන් සෝෂල් මීඩියා එකේ අපිට කොහොමද කියන කවුද කියලා පොල්ලක් තියාගෙන යකඩ එල් වයරින් නැක්ක මේ එල් බා මේ පිටි පාරයක් තියාගෙන ඉන්න පොලිසියේ තුන් දෙනෙක් ඉන්න ඔය වීඩියෝ එක අර එයා එකපාරටම ඇවිල්ලා බලනවා ඒ සුදු පාට හෙල්මට් එකක් දාගෙන ඉන්නේ පොලිසිය තුන් හතර දෙනෙක් ඉන්නවා පොල්ල උදුරන්නේ නැහැ ඒක පොලිසිය එක්කෙනෙක් ගන්න. ඒ ගන්නකොට මගෙත් මම මෙතන ගිහම මේ ටික ඔක්කොම හිරු වැටලා තියෙනවා. මේ මෙතන ඉඳලා තියෙන මෙතන. මලයි මගේ මේ මෙතනත් දේව පයින් තුන් දෙනෙක් වට කරගෙන මේ ඉතිමිලා තියෙන ගහපු පාර. පොලිසියෙන් බලන් ඉරි අපිට ගහනකම් හඳුළු ගෑස් ගැව්වේ අපිට පොලිසිය. වතුර ගැව්වේ අපිට. ඒගොල්ලන්ට එන්න පාර හදලා දුන්න තනිකර පොලිසිය මෙතන දෙනකම්. මම එදා උදේ ඇවිල්ලා ගියා අපෝ හවස මං ආව හවස එනකොට ඔයගොල්ලන් ඔක්කොම හොස්පිටල් ඒ වෙලාව. දැන් 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 පොලිසිය කීර තියනවා දැන් දැන් මේක අයින් කරගන්න කියලා කියලා දෙනවා. අපි මෙතන සාමකාමීව තමයි උද්ඝෝෂණය කරන්නේ. කාටවත් කිරියරයක් නැහැ. ඕනක අපිට මෙතන ආවේ මොකද මේ කාටවත් කිරියරයක් කරන්න මොකද ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන වෙලාවේ ලංකාවේ අගමැති වෙලා ඉන්න පුද්ගලයා පුද්ගලයන් පිරිසක් අරලේගහ මන්දිරයට කැඳවලා ඒ මිනිසුන්ට ආයුධ දීලා පොළු අතට දීලා මම දන්නේ එතනින් දුන්නද නැද්ද කියලා. හැබැයි එතනින් මෙහෙට එනකොට පොළු අරගෙන තමයි ආවේ. හදිස්සි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනකොට 1000කට වැඩි පිරිසක් කාසු කරලා මේ මිනිස්සු කුලප්පු කරලා ඒ කුලප්පු කරපු වීඩියෝ සෝෂල් මීඩියාත් තියෙනවා. මේ මිනිස්සු කුලප්පු කරලා මෙතනට එවනවා. එතකොට ලංකාවේ එක රටක් එක නීතියක් තියෙනවා කියලා තමයි ගෝඨාභය මහත්තයා ලංකාවේ ජනාධිපති වුණේ. ඒ ඒ එහෙම තත්ත්වයක් තියෙද්දි ලංකාවේ හදිස්සි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙද්දි ඒ මිනිස්සුන් ඇරෙස් කරන්න පොලිසියට හයියක් තිබ්බේ නැහැ. පොලිසියේ ඉන්න පිරිස මෙතන අවම කරලා තිබ්බා. පොලිසියේ හිටිය මිනිස්සු මෙතන අඩු කරලා තිබ්බා. පොලිසිය මෙතනට එන්න ඒගොල්ලන්ට පාර හදලා දුන්න අනිත් එක. අපිට හඳුළු ගෑස් ගැව්වා. අපිට අපිට වතුර ගැව්වා. අපි තනි පුද්ගලයන් මෙතන ඉඳුනි කියන පොල්ලන මෙතන තනියෙන් ඉද්දි වතුර ගැව්වා පොලිසිය. ඒ ගහලා ඒගොල්ලන්ට එන්න තනි කර පාර හදලා දුන්නා. එහෙම කළා ඔක්කොම කළා දැන් අපිට කියනවා මෙතනින් අයින් වෙන්න කියලා. මේකද රටේ මේ එක රටක් එක නීතියක් කියන එකේ සාධාරණ නීතියක් දැන් අයින් වෙන්න නැහැ මෙතන. අපි මෙතනින් අපි සාමකාමී උද්ඝෝෂණය කරන අපි අපේ අතේ එක පොල්ලක්වත් නැහැ. අපි මල් දුන්නේ පොලිසියට. අපිට ගහන්න එනකොට අපේ මිනිස්සු ගාව එක පොල්ලක්වත් තිබ්බේ නැහැ. අපේ ගෑල් ළමයින්ට ගැහුවා. පිරිමි ගැහුවේ ගෑල් ළමයින්ට අපි. ඒත් පොලිසිය බලාගෙන හිටිය ගහනක. මේකද රටේ නීතිය කියලා අපි අහනවා. මේකද අඳුරු නීතියක අපි මෙතන ඉන්නවා අපිට යන්න දැන් නැහැ ඇඳිරි නීතිය දාලා තින්න අපිට ගෙවල් වල යන්න වාහන නැහැ අපි මෙතන වෙලා ඉන්නවා ඇඳිරි නීතිය අයින් කරන්න කියන්නේ ගෝඨාභය මහත්තයට අයින් වෙන්න කියන්නේ අපි මෙතන යනවා අපි කාටවත් බල කරේ නැහැ අපි මහින්දට අයින් වෙන්න කිව්වේ නැහැ අපි කිව්වා ගෝඨාභයට අයින් වෙන්න කියලා මෙතන මේ අර කුට්ටන් සෙල්ලම් වානා තමයි ඒගොල්ලෝ 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 ටෝන ඕන විදිහට අනම්මනම් කරාට වැඩක් නැහැ අපි කියන්නේ ගෝඨාභයට අයින් වෙන්න කියලා මේ රට අරාජික වෙලා තියෙන ගෝඨාභය ඒක මේ රටේ මුළු හැම මිනිස්සුම දන්නවා මෙතනට මේ ගෝල් ෆේස් එකට ගහනකොට මුළු රටක්ම එකතුනා අපිත් එක්ක. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගහගන්නකොට අපේ මිනිස්සු ආයුධ ගත්තේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට ගහගත්තේ. ඒක සෝෂල් මීඩියා වල ඔය දැන් මල් වාහනේ ගෙදරට ගැහුවා කියලා කියනවා. දැන් සෝෂල් මීඩියා වල ලීක් වෙන ෆොටෝ එකක් පොලිසියෙන් තමයි මුලින්ම මල් වාහනේ ගෙදරට ගිහිල්ලා තියෙන්නේ. ඩිෆෙන්ඩර් එකේ. එතකොට ඒ දේවල් මේ ඉස්සර 88 89 නම් මේගොල්ලන්ට ඕන දෙයක් කරන්න තිබ්බා. මොකද සෝෂල් මීඩියා තිබ්බේ නැහැ. රේඩියෝ එක කියන දේ අම්මා තාත්තා ඇහුවා. ටීවී එක කියන දේ අම්මා තාත්තා ඇහුවා. පත්තර වල කියන දේ අම්මා තාත්තා ඇහුවා. දැන් ඉන්න තරුණයෝ තොරතුරු එක කතා කරන්නේ. සෝෂල් මීඩියා තියෙනවා. ඕන දෙයක් Google කරපු ගමන් ගන්න පුළුවන් ඕන තොරතුරක්. ඒ දේවල් එක තමයි මේ තරුණයෝ කතා කරන්නේ. මේක තරුණයෙක්වත් ගෙවල් වල ගිහිල්ලා නැහැ මාසිකෙන්. ගොඩක් තරුණයෝ අවුරුද්දේ ගෙදර ගියපු නැති තරුණයෝ ඉන්නවා. අපි හරි වේදනාවක් ගන්න අපි මේ අපිට දෙයක් ඉල්ලන්නේ නැමේ අපේ අනාගත පරපුර වෙන දෙයක් ඉල්ලන්නේ නැහැ පාරට බැස්සේ අපි පාරට බැස්සේ නැත්නම් අදටත් රටේ මුදල් ළමති බැසිල් රාජපක්ෂ අදටත් රටේ අගමැති මහ බැංකු අධිපති අර කබ්‍රාල් ඒ දේවල් ඔක්කොම රස්සුනේ මේ කොල්ලෝ කෙල්ල ඔක්කොම පාරට බැස්සා හින්දා
ඒක තේරුම් ගන්න ඕනේ මේ මේ රටේ මිනිස්සු අපිට ආදරය කරන්නේ ඒක අපිට ගහපු ගමන් පාරවල් වහලා කටුනායක එයාපෝට් එක වහලා රත්මලාන එයාපෝට් එක වහලා මිනිස්සු එකතුනේ හොරු යන රට යන එක නවත්තන්නේ අපේ හෘද සාක්ෂියට අවක්කව අපිට හොරකම් කරනවා බලාගෙන රටේ දූෂණ මර්ධනය කරනවා බලාගෙන රටේ හඬාවැදි කරන විරුද්ධ රටේ මතවාදයක් ගොඩනගෙන මේ රටේ විනාශ කරනවා බලාගෙන ඉන්න බරුව මතවාද ගොඩනගෙන තරුණ තරුණයන් විනාශ කරනවා බලාගෙන මරනවා බලබල අපේ අර අමේපුස්ස කොල්ලව මැරුවා ඒත් මැරුවේ අවම බලය භාවිත කරා කියලා. එතකොට මේ ඕඩර් එක දීපු පොලිසිය නිලධාරිය එළියේ වෙඩි තියපු කෙනා ඇතුලේ. මේකද රටේ නීති කියලා අපි අහනවා තරුණයෝ විදියට. ඇත්තටම හරිම දුකයි මේ රටේ මොනවාද අඩු අපිට. හැමදේම තියෙනවා. මේ රට හැමදේම තියෙන තැන. මේ රට විනාශකේ මේ 74ක් තිස්සේ අවුරුදු 74ක් තිස්සේ පාලනය කරපු පාලකයෝ. මේකට වග කියන්න ඕනේ අපේ දෙමව්පියෝ. ඒගොල්ලෝ වැරදි දැක දැක කට පියාගෙන ඉන්නේ අපේ පක්ෂෙනේ අපේ පාටනේ. ආ කමන්නේ අපේ කෙනානේ. ආ ඒගොල්ලන්ගේ කෙනානම් කමක් නැහැ කියලා හිටියා. ඒක තමයි මේ අපි මේ තාම දුක් විඳින්නේ මේ පාරේ ඉඳගෙන කුටි කාගෙන අපි එක එකගේ කුටි ගන්න අපේ දෙමව්පියෝ. Sorry, okay, bye. Okay, bye. See you. Oh. You know, my wife, no, why not?